විස්සටේ උත්තරංක එක v0 පිළිබඳරයක් තියෙනවා මේ r2 වගේ කියලා කියන්නේ r2 බිංදුව සිට අනන්තය දක්වා වෙනස් කරන විට v r2 සමග v අනුරූප වෙනස් වීම වඩා හොඳ නිරූපණ විදියයි අහන්නේ. තොර මේ විභවෙදුම චුට්ට මතක කරගමු මේ බොහොම සරලම ගණන්. මොකද විභවෙදුමක් කියන්නේ? මේ ප්‍රතිරෝධ ශ්‍රේණිගත තිබුණොත් දෙකක් හෝ කීපයක් වෙන්න පුළුවන්. අපි තුමු v විභවාන්තරයකට ලක් කරපො ප්‍රතිරෝධ දෙකක් ඉන්නවා r1 r2 කියලා. තොර r1 ඉතින් අත් කරගන්න විභවාන්තරේ v1 r2 ඉතින් අත් කරගන්න විභවාන්තරේ v2 නම් කොහොමද එන්නේ? එකම ධාරාව නිවේදනය කියන්නේ ශ්‍රේණිගත නිසා. එනම් අපි ලියලා තියෙන්නේ v1 ට v2 අනුපාතයේ සමානයි i වාරයක් r1 ට i වාරයක් r2 කියලා. තුන්දෙනෙක් ඉන්න i වාරයක් r2. ඒක පොදු පදයක අපලදාය තියෙන්නේ. එනම් v1 ට v2 අනුපාතය වෙන්නේ r1 ට r2. ඉතර මේ v1 දන v2 කියන මුළු විභවන්තරේ v ට සමානයි. v ට සමානයි. එහෙනම් මේ v කියන විභවන්තරේ v1 v2 අනුපාතයේ බෙදලා යන්නේ r1 r2 අනුපාතයට. ඉතර v1 ගොන්න නම් එයාට අදාළ භාගය වෙන්නේ r1 උඩට ගත්තා R1 දන R2 ඉරියට ගත්ත වැඩි කරන මුළු විභවන්තරේ V කේ. ඉතර V2 ඕනනම් R2 ඉර උඩට ගත්ත R1 දන R2 ඉරියට ගත්ත වැඩි කරන V වෙන. මොන විභවෙදුම් කියන්නේ ඔය කතාව. අපි ගන්නට යමුකෝ. ඉතර මුලින්ම R2 බිංදුව කියලා කියනවා. දැන් අපේ ගණිතේට R2 බිංදුව මුලින්ම. R2 බිංදුව වෙනකොට මොකද වෙන්නේ? ඉතර V විභවන්තරේ සම්පූර්ණයෙන්ම මෙතන විභවන්තරයක් නැහැ. ප්‍රතිරෝධයක් නැත්නම් විභවන්තරයක් නැහැ. ඊටම ලයි යරනවා. එන මුළු v විභවන්තරයම ලක් වෙන්නේ මේ ප්‍රතිරෝධ දෙක සමකේට. ඉතර යා sin capital r එක සමාන්තරගත වෙනවා. එහෙනම් අපි ලිය පුළුවන් විභවන්තරේ v කියන්න කවුද කියලාද මේ දෙන්නගේ සමකේ. මේ දෙන්නගේ සමකේ යම් මගයක් ඉලක් වෙන ඕනේ r' කියම. ඉතර r' ඉර උඩට ගත්තා මෙදුවා r1 දන r' වලින් වැඩි කළා v0 වලින්. එහෙනම් අපිට පේනවා බිඳුව නොවන v0 නොවන v0 වඩා අඩු धारा එහෙනම් මේ පරිපත දෙන්නගින් ධාරාව යන්නේ මේ දෙන්නගින් සමගින් ධාරාව යන්නේ. එහෙනම් අන්න එතන විභවන්තරේ බිඳුව වෙනවා. එතන විභවන්තරේ බිඳුව වෙනවා. එතකොට මේ r1 වල විභවන්තරේ මොකෝ වෙන්නේ? ඒකත් බිඳුව වෙනවා. එයි ධාරාව යන්නේ r2 අනන්තයක් පිටිකම එතනින් ධාරාව යන්නේ. එහෙනම් ධාරාව ගලන්නේ නැත්නම් මොකෝ වෙන්නේ? r1 වල විභවන්තරේ බිඳුවයි r2 r3 r4 දෙන්නගින් සමග විභවන්තරේ බිඳුවයි. එහෙනම් v0 මුළු විභවන්තරේ මේ වෙන්නේ කාටද? r2ට. එහෙනම් v සමාන වෙනවා v0ට. අන්න අදක්ෂර බිඳුවයි කියලා v සමාන v0 r1 විභවන්තරයකුත් නැහැ r3 r4 විභවන්තරයකුත් නැහැ එහෙනම් v0 මුළු විභවන්තරයෙන් බාර ගන්න ඉන්නේ v2 ට එබැවින් v විභවන්තරේ v2 වල විභවන්තර සමානයි කියන්නේ v0 ට අන්න ඒ විලාට අදට r අනන්තය ගියොත් ඉතින් මේ r2 බිඳුව වෙලාව ඉතින් r2 වගේ අනන්තයට ගියොත් v සමාන වෙනවා v0 ට එහෙනම් මේක රේඛීය ශ්‍රිතයක් නොවන බව අපිට පේනවා එහෙනම් අපිට ප්‍රස්තරින්න ඕනේ එක්තරා අගයකින් පටන් අරගෙන ඒ කියන්නේ v නෝට් අඩු අගයකින් පටන් අරන් අන්න v නෝට් දක්වා අනන්තයදී යන්න ඕනේ අනන්තයදී ගම v නෝට් වෙන්න ඕනේ ඊට ඒ වගේ ප්‍රස්තාර එක හොඳ ඒ වගේ ප්‍රස්තාරයක් තියෙනවා දෙකේදී අපිට වෙන්නන්නේ සමරේකී ශ්‍රිතයක් ඒක වෙන්න බෑ ඒක v නෝට් වල බවට අනන්තයදී නෙමෙයි ඊට ඉස්සරහින් v නෝට් වෙලා තුන්වෙනි ප්‍රස්තාරය ගත්තොත් බින්දුවෙන් පටන් ගන්න තියෙන එක හරියන්නේ හතරවෙනි ප්‍රස්තාරයේ අවසානයේ v නෝට් අනන්තයදී v නෝට් ලැබෙන බව පේන්නේ පසෙනි කොහොමත් අනන්තයෙන් එකක් වෙන්නේ නැහැ මේ v0 ශාලංගයකට යන එකක් වෙන්නේ ඉතින් අංක එක ගැලපෙන්නේ මොකද ආරම්භයේදී යම් ධනාංගයකින් පටන් ගන්න ආරම්භයේදී යම් ධනාංගයකින් පටන් ගන්න v0 අඩු ඊපස්සේ අනන්තයේදී v0 වෙන ප්‍රස්තාරයේ එක ලස්සන ගැලපෙනවා අංකයකට එන අංක එක තෝරන උත්තරයට